උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත පාතාලකල්ලි සමාජිකේ පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 15000 සීමාව ඉක්මවයි මෙරට පූර්ණ සුවය ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාවත් 1602ක් දක්වා ඉහළට සුවය ලැබූ නාවික හමුදා සමාජිකයන් සංඛ්‍යාව 820ක් කුඩා ව්‍යාපාරිකයන්ට නැගිටින්න නිදහස දෙන්න ජනපති කියයි අලිමිනිස් ගැටලුව निराකරණය වන පරිදි සංවර්ධන ව්‍යාපෘතේ ක්‍රියාත්මක කරන්න අගමැති කියයි සත්ජාතිකත්වයේ තේමා කරගනිමින් අපේ මානවත් ශ්‍රී ලංකාවක් ගොඩනගනවා සජිත් කියයි ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙතට මල්වතු හිරිපිටියේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වෙඩිපහරකින් පාතාලකල්ලි සමාජිකයෙකු වන රන්කොත් පීඩිගේ සංජීව සම්පත් නොහොත් කැටවලි පිටිගේ සම්පත් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා මල්වතු පිටිය පොලිස් වසමේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වෙඩිපහරකින් රන්කොත් පේඩිකේ සංජීව හේවත් කැටවල පිටියේ සම්පත් යන අය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද උදැසන 5:30ට පමණ මල්වතු පිටිය රබර්වත්ත පාර පුවක් පිටිය ප්‍රදේශයේදී ලද තොරතුරක් මත ක්ෂණික මාර්ග බාධකයක් යොදා පොලිස් නිලධාරීන් විසින් යතුරු පැදියක් නැවැත්වීමට කටයුතු කිරීමේදී යතුරු පැදිය නොනවත්වා ධාවනය කර තිබෙනවා. මේ හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් එම යතුරු පැදිය ලුහුපත ගිය අවස්ථාවේ යතුරු පැදිකරු විසින් පොලිසිය වෙඩිතැබීමක් සිදු කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. මෙහිදී පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් සැකකරු තුවාල ලබා අද උදැසන 5:50ට පමණ මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් කර තිබෙනවා. රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සැකකරු ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස මියකුස් තිබුණේ වයස අවුරුදු 25 රන්කොත් පේඩිකේ සංජීව සම්පත් නොහොත් කැටවල පිටියේ සම්පත් යන පාතාලකල්ලි සමාජිකයෙකුයි. මෙම සැකකරු ඉකුත් 28 වන දින රන්මුතුගල කඩ ප්‍රදේශයේ වයස අවුරුදු 35ක කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ නඩුවකට චූදිතයවන අතර ගණේ මුල්ල සංජීව යන අපරාධකාරී සමාජිකයාගේ ගෝලයක් බවටද අනාවරණය වී තිබෙනවා. සැකකරු විසින් පොලිසියට වෙඩි තබූ විදේශ රටක නිෂ්පාදිත රිවොල්වරයක් හා යතුරු පැදියක් පොලිසිය සිය බහරයටගෙන තිබෙනවා. මෙම සැකකරු අපරාධකාරීවල වෙඩිකරුවෙක් ලෙස කටයුතු කර ඇති බවට හා මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් ගම්පහ සහකාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණයටදී කොළඹ උතුරු අපරාධ කොටාශය සහ මල්වතු හිරිපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා. කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට නැගී සිටීමට නිදහස ලබා දෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. ඒ ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් රූපලාවන්‍ය හා කේශාලංකාර ශිල්පීන්ගේ ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්ුණා. රජය අවශ්‍ය ලෙස මැදිහත් වීමෙන් කුඩා පරිමාණ ව්‍යාපාරවල දියුණුවට බාධා විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්නා. අවශ්‍ය වන්නේ පහසුකම් සහ නිපුණතා සංවර්ධනයට සහාය වීම බවද ජනාධිපතිවරයා කියා සිටියා. රූපලාවන්‍ය හා කේශාලංකාර ශාස්ත්‍රයේ නිරත වන්නන්ගේ වෘත්තීමය භාවය වැඩි දියුණු කිරීම මුල්‍ය පහසුකම් සැලසීම හා වෙළඳ ප්‍රවර්තන හැකියාව ලබා දීම රජයේ වගකීම බව ජනාධිපතිවරයා කියා සිටියා. බොහෝ දිනාගේ ලීම මත ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහාය රූපලාවන්‍ය ශාස්ත්‍රයට ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාවය පළ කළා. එය එම පිරිස බැඳීම් වලට ලක් කිරීමට නොව අවශ්‍යතා ඉටු කර ගැනීමට දායක වීම සඳහා පමණක් බව ජනාධිපතිවරයා අබදාහරණය කළා. සුළු මධ්‍යම හා මහා පරිමාණ රූපලාවන්‍ය මධ්‍යස්ථාන 90,000ක් රට පුරා ඇති අතර 104,000කට අධික පිරිසක් සේවයේ නිරත වෙනවා. රූප
කලාවන්‍ය වෘත්තියක් ලෙස ගුණාත්මකව පවත්වා ගැනීම යාමට අවශ්‍ය පුහුණුව ලබා දීම පිළිබඳව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. ජාතික වෘත්තීය සුදුසුකම් පාඨමාලාවේ NVQ 5 6 සහ 7 අධිර සිංහල දමිළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරනු ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා. ශේෂ්ත්‍රයේ ඇති ගැටලු පිළිබඳව අවබෝධ කරගෙන සිටීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට රූපලාවන්‍ය ශිල්පීන්ගේ ප්‍රශංසාවද හිමි වුණා. අලිමිනිස් ගැටුම निराකරණය වෙන පරිදි ව්‍යාපෘති සහ සම්වර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නා. ඊයේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති සහ ඉදිරියට ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ අවිධමත් ආකාරයට ව්‍යාපෘති සැලසුම් කිරීම හේතුවෙන් වර්තමානය වන විට වනසතුන් ගම්වැදීමට පටන් ගෙන ඇති බවයි. බරපතල අර්බුදයක පවතින අලිමිනිස් ගැටුම සමතේකට පත්වන ආකාරයෙන් ඉදිරි ව්‍යාපෘති සහ සංවර්ධන යෝජනා ක්‍රම කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහවැලි සංවර්ධන අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. අලිමිනිස් ගැටලුව උග්‍ර අර්බුදයක් දක්වා උඩුතුවා ඇති අතර ඉදිරියට සැලසුම් කරනු ලබන ව්‍යාපෘති අලිමිනිස් ගැටුමට මග පාදන ආකාරයට සැලසුම් නොකිරීමට වග බලා ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නා. තියෙන කැලෑවල් ඉල්ලගත්තාම තියෙන ප්‍රශ්නේ අලින්න අලින්ට යන්න තරක් නැහැ. අලින්ට යන්න දරන්න නතර උන් ගම්බදින දැන් ඔය හැමතැනම බැලුවොත් අලි මිනිස් ගැටුම තියෙන්නේ අපි උන්ගේ ඒවා අල්ලගෙන ගිහිල්ලා ගෙවල් අදලා තියෙනවා ඉතින් හරි ඔක බැලන්ස් කරලා කරන්න ඕන මොකද නැත්තම් ඔය අලි මිනිස් ගැටුම දිගටම යනවා මහවැලි සංවර්ධන අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ දිවයිනපුර සියලු දිස්ත්‍රික්කවල ක්‍රාත්මක සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී විශේෂ සමාලෝචනයකට ලක් කරනු අතර ඒ යටතේ වාරිමාර්ග යෝජනා ක්‍රම පානීය ජල අවශ්‍යතාවය වෙනුවෙන් ව්‍යාපෘති සකස් කිරීම කෘෂිකර්මාන්තයට ජලය සැපයීම කෘෂිකර්මාන්තය සඳහා ඉඩම් නිදහස් කිරීම ජල විදුලිය නිෂ්පාදනය විදුලිය නිෂ්පාදනය කරන සූර්ය කෝෂ ස්ථාපිත කිරීම වැව් ප්‍රතිසංස්කරණය ගංගොතුර පාලනය ජනතාවට කඩිනමින් අත්‍යවශ්‍ය ප්‍රති ආරම්භ කිරීම ඇතුළු කරුණු රසක් සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දෙනු ලැබුවේ ඉතා අඩු වියදමකින් වැඩි පිරිසකට ඵලදායීව ලබාගත හැකි ව්‍යාපෘති කඩිනම් කොට ඉදිකිරීම අවසන් කර ජනතා අයිතියට පැවරීමට පියවර ගන්නා ලෙසයි. සත්‍යාතිකත්වයේ සංකල්පයට අනුව අභිමානවත් මාතෘභූමියක් ගොඩනැගීම සඳහා සමගි ජනබලවේගය කටයුතු කරන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ බද්දේගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් කොරෝනාවෙන් විපතට පත් වුණු රටවල්වල ආර්ථිකය කඩන් වැටුණු රටවල්වල පුදුම සහනයක් ජනතාවට ලබා දෙන්න. ගෙදරකම එළනවා චෙක් එක ඇමරිකා එක්සත් ජනපද. මොනවද? ජනතාව නඩත්තු කරනවා. තමන්ගේ බැංකු ගිණුමට මුදල් බැර කරනවා. මොනවද? අමාරු වෙලාවේ ජනතාව රකවලා අපේ රටේ මොනවද කරන්නේ? වහල්ලු වගේ හැමෝම ගිහිල්ලා පොදු ජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානී වන්දනාමාන කරන්නට ඕන. ඒ වන්දනාමාන කරන් පස්සේ තමයි අර සොච්චම් 5000ක් ලැබෙන්නේ. මේ කඩා වැටුණු ආර්ථිකය තුල තීරණයට ලක් වුණු තමුන්නාසලා වෙනුවෙන් හැම පවුලකටම මාස් කතා 20000ක මූල්‍ය හයියක් ලබා දෙන්නට අපි කටයුතු කරනවා මිත්‍රෝ. සමහරෙක් අහනවා කොහොමද කරන්නේ? කරන්න පුළුවන්. මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අමුදල් තියෙනවා. වෙනසකට තියෙන්නේ නාස්තිකාර ව්‍යාපෘති ක්‍රියාත්මක කරන වෙනුවට ජනතාව ජීවත් කරන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට පිට රටවල් වල 140 කෝටියක ණය දෙනවා මුළු රටම ණය දෙනවා අපේ රටේ ඕවා ගැන කතා කරනවා හැබැයි පත්තරවල නාලිකාවල හෙඩ්ලයින් එක විතරයි ඕල්ගිඩි අකුරෙන් නාන හෙඩ්ලයින් නිවුස් හෙඩ්ලයින් ඔක්කොම බොරු මේ රජයේ අරමුණ ජනතාවගේ ඇඟ මත හිස මත බරපිට බරපතල නිර්මල බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරමින් බුද්ධ ආගමට මුල් තැන ලබා දෙමින් සියලුම ජාතීන් සියලුම ආගම් සුරකිමින් ඒකීය භාවය ආරක්ෂා කරගෙන භෞමික අඛණ්ඩතාවය රැකගෙන රටේ ස්වාධීනත්වයේ ස්වාධිපත්‍යයේ සුරක්ෂා කරගෙන අපි අභිමානවත් මාතෘභූමියක් ගොඩනගන නව සංකල්පය එය අපි හඳුන්වන්නේ සත් ජාතිකත්වයේ හැටියට වත්මන් රජයේ කොරෝනා වෛරසය පාලනය කරනවා වෙනුවට වෛරසය ව්‍යාප්ත කිරීමේ කාර්යයක නිරත වූ බව
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් එල්වින් සිල්වා මහතා පවසනවා ඒ කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අවුරුදු 72 ආණ්ඩු වැදුවා ඡන්දේ දුන්නා ආණ්ඩු වැදුවා මොකද්ද අපිට ඉතුරුලා තියෙන්නේ මොනවද අපිට සන්තෝෂෙන් පුළුවන් දෙයක් තියෙන්නේ අපි දරුවන්ට අනාගතයක් තියෙනවද බඩුමිල වැඩි වෙනා රස්සාවක් නැත්තම් ආදායම් මාර්ග නැත්තම් හැමදාම හිතේ දුකෙන් නම් ඉන්නේ හැමදාම බඩේ ගින්දරෙන් නම් ඉන්නේ දරුවන්ගේ අධ්‍යාපනයේ සහතිකයක් නැත්තම් ඒ රෝලේ බෙහෙත් ටික නැත්තම් අපි ඔක්කොම ලෙඩ් දුනා අනාගතය ගැන විශ්වාසයක් නැත්තම් පොඩි එකා තනියෙන් පාරේ යන්න බැර නම් අම්මා තාත්තා පිටිපස්සෙන් යන්න ඕන නම් මොකද්ද මේ රට ආණ්ඩුව කොරෝනා පාලනය කරන වැඩ කාට වඩා කොරෝනා පතුරවන්න වැඩ කරලා තියෙනවා මොකද්ද දුරදිග දකින් නැතුව මේ ප්‍රශ්නේ තේරුම් ගන්න නැතුව වැඩ කරලා කොරෝනා හැදුවා මේ ගොල්ලොන්ට ප්‍රතිපත්තියක් නැහැ ඒ නිසා අපි කියන්නේ මේ ගොල්ලෝ ජනතාව විරුද්ධව යමක් කරන්නේ නැහැ වත්මන් රජයට ඇති අභියෝගය ජනතාවගේ ප්‍රශ්න විසඳීම පමණක් බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඒ හම්බෙල් ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලෝකේ අපි තනියම ජීවත් වෙන්නේ රටවල් 212කට මේ වසංගතය පැතිරලා තියෙනවා. ලෝකේ අංක 1 2 3 4 ආර්ථිකයේ තිබිච්ච රටවල් තමයි අද වැඩිම පීඩාවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට වසර කීපයක් යනකම් පශ්චාත් කොවිඩ් අවදී අපි කොහොමද පාලනය කරන්න කියන එක ආර්ථික විද්‍යාව අවශ්‍ය නැත්තින් සමාජීය වශයෙන් සංවර්ධනය මේ හැම පැත්තෙම අලුතෙන් හිතලා කටයුතු කරන්න වෙනවා. සල්ලි මුද්‍රණය කරලා තියෙන සුදානම් දෙන්න පුළුවන්. ඇමරිකාව ජනපදයක් තියෙන ඕනම රටක් මහ බැංකුව මගින් වරින් වර මුදල් නෝට්ටු මුද්‍රණය කරන එකක් මුදල් නෝට්ටු භාවිතයෙන් තොර කරන්න සිද්ධ වෙනවා. විකෘති වුණා. අනික් කාරණය මුදල් යම් ප්‍රමාණයක් මුද්‍රණය කරනවා. ඉතින් මුද්‍රණය කරන එක වරදක් නෙවෙයි. ඒක මහ බැංකුවට දෙන අයිතියක්. මේක පාර්ලිමේන්තුව කැදෙව්වහම පාර්ලිමේන්තුවේ සීලු කරුණු ඉදිරිපත් කරනවා. අපිට අවශ්‍ය කරන්නේ ජනාධිපතිතුමාට ගැළපෙන මන්ත්‍රීවරුන්ගේ සමන්විත අගමැතිතුමා එක්ක වැඩ කරන්න පුළුවන් උගත් බුද්ධිමත් වෘත්තික භාවයේ තියෙන පිරිසක් පාර්ලිමේන්තුවට ගෙනේ. අපි ජනතාවගේ ප්‍රශ්න විසඳන්නයි අපේ අභියෝගය තියෙන්නේ. අපි ඒකට ආවදෙන්න වෙනවා. වත්මන් රජයේ ජනතාව ආර්ථිකමය වශයෙන් දැඩි අසීරුතාවයකට පත් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතවල මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සමග ජන බලවේගයට කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් අද අපිත් එක්ක අලුතෙන් අත්වල් බැඳ ගන්නවා. අපි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉපදිච්ච උදවිය හැටියට ඒ වගේම සමග ජන බලවේගයේ හැටියට අද අපි සමග පහුගේ ජනාධිපතිවරණයේදී එතුමාලාට සහාය දුණු විශාල පිරිසක් අද අපිත් එක්ක අත්වල් බැඳගෙන තියෙනවා. ඒ නිසා අපිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කිරීමට අපිට අභියෝගයක් නෙවෙයි කියන එක. මොකද ජනතාව ඉතාමත් අසරණ තැනකට අද මේ රජය පත් කරලා තියෙනවා. එකක් තමයි අත්‍යවශ්‍ය භාණ්ඩ අපි ගත්තොත් සීනි කිලෝ එකක් අද රුපියල් 145 විතර වෙලා තියෙනවා. ඒ වගේම පරිප්පු ඒ වගේම සැමන් පොදු ජනතාව එහෙම නැත්නම් සාමාන්‍ය ජනතාව එදිනදා පරිභෝජනය කරන සියලු භාණ්ඩ අද ඉතාමත් ඉහළ ගිහිලා තියෙනවා ඉහළ මිලකට ගිහිලා තියෙනවා ඒ වගේම රජයේ හැටියට මේ වසංගත තත්ත්වය තුළ අමාරුවේ වැටලා ඉන්න එහෙම නැත්නම් ආර්ථික වශයෙන් හෙම්බත් වෙලා ඉන්න ජනතාවට අද දීපු සහනයක් නැහැ මේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැම්ම විතරක් නෙමෙයි අද ලෝක වෙළඳපොලේ හැටියට ඉන්ධන මිල ඉතාමත් අඩු මිලකට දෙන්න පුළුවන් මේ පෙට්‍රල් ඩීසල් භූමි තෙල් කියන දේවල් මේ හැම දෙයකටම අර ලීටරයකට රුපියල් 100ට වඩා බදු ගහලා අද ආණ්ඩුව ජනතාව අර කබලෙන් ලිපට දැම්මා වගේ මේ වසංගතයත් එක්ක ඉතාමත් පීඩාකාරී තැනකට ජනතාව පත් කරලා තියෙනවා. ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් මැතිවරණ කොමිසම ගෙනාලා තියෙන නීතිය හැටියට මට නම් මේක හිතෙන්නේ නිකන් මේ සැඟවුණු හමුත්ත තෝරනවා වගේ කියලා. දැන් මේ 21 දෙනෙක් තරඟෙට එවලා මේ 21 දෙනා කොහොමද අඳුනගන්නේ? අඳුනගන්න විදියක් නැහැ. හේ ඒ 21 දෙනාව ගිහිලා අහන්න ඕන කෝකිලා මන්ත්‍රීතුමියව ගාලලා ඔයා ඡන්ද ඉල්ලනවල් නේද? ඔයාගේ අංක කීයද? එතකොට එයා කියනවා 9 කියලා. එහෙම නැත්තම් කොහොමද දන්නේ? එක්සත් ජාතික පක්ෂය ඇතුලේ දිගු කාලීන සටනක් තිබුණා. අපිට දිනන්න නම් පක්ෂය වෙනස් වෙන්න ඕනේ. ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඒක ක්‍රියාත්මක කරන්න බැරි වෙලා සන්නම වුණ තැන තමයි සමග ජන බලවේගය නිර්මාණය වුණේ. ඒක එක්සත් ජාතික පක්ෂයේ දරුවෙක් කාටවත් කියන්න බෑ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව හදපු එකක් කියලා. සම්බන්ධ පොර දෙකයි කඳවුරු දෙකයි එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා මේ රටේ රාජ්‍ය බලය ලබා ගන්න. එතකොට පොහොට්ටුවේ පක්ෂයේ කණ්ඩායම ඉන්නවා මේ රටේ රාජ්‍ය බලය ලබා ගන්න. සමග ජන බලවේගයේ ජංගම දුරකථන කට්ටිය ඉන්නවා සිරිකොතේ බලය ලබා ගන්න. ඉතින් ඒක හින්දා ජනතාවට තියෙන්නේ බලය ලබා ගන්න උවමනා කොතනද කියලා තීරණය කරලා නිවැරදි මාවතේ ඡන්දේ ප්‍රකාශ කිරීම විතරයි. එතකොට අර තුනෙන් දෙක දැන් එක පැත්තකින් පල්ලම් බහැලා තිබෙනවා. ඇමරිකන් ගැති අධිරාජ්‍ය ගැති පාලනයක් රටපුල තහවුරු කරන්න තමයි ඕන් මේ තුනෙන් දෙක ඉල්ලන්නේ. ඒ නිසා අපි කියනවා මේ රටේ ජනතාවට කිසිසේත්ම තුනෙන් දෙක ලබා දිය යුතු නැහැ. තුනෙන් දෙක නෙවෙයි පාර්ලිමේන්තුවේ යන්තම් බහුතරයක් ආණ්ඩුවන් හදා ගනීවි කොහොම හරි කරලා. මොකද දැන් අර පැත්තේ දෙපැත්තෙන්ම සිග්නලුත් දාලා තියෙනවනේ.
තවදුරටත් අපෙන් මේ වෙලාව ඉන්න එක්සත් ජාතික පාක්ෂයේ සුළු කණ්ඩායමකට අපි කියනවා කරුණා කරලා මේ රැල්ල දැක දැක තවදුරටත් ප්‍රමාද වෙවි කටයුතු කරන්නේ නැතුව අපිත් එක්ක මේ බලවේගයට එකතු වෙලා අගෝස්තු 5 වෙනිදාන් පස්සේ මේ රටේ නියම ප්‍රජාතන්ත්‍රවාදී යහපත් සමාජයක්ින් නිර්මාණය කරන්න පුළුවන් ආණ්ඩුවක් හදන්නට එන්න කියලා දැන් ගිය පාර පෙරදීම ගැන දැන් එක්සත් ජාතික පාක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඇඟේ දානවා මේ පාර පෙරදුනාට පස්සේ ඕක ඇතුලේ ඉන්නේ අනිත් කණ්ඩායම පිටේ තමයි දාන්නේ ඒ නිසා කවදාවත් නායකත්වයකට එන්න බැරි දේ පෙන්නලා හමාරයි චන්ද විමසීම පැවැත්වෙන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා එළඹෙන 30 වනදා යළිත් මැතිවරණ කොමිසම රැස්වීමට නියමිතයි චන්ද විමසීම පැවැත්වෙන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා එළබෙන 30 වනදා යළිත් මැතිවරණ කොමිසම රැස්වීමට තීරණය කර තිබෙනවා. ඊයේ දිනේදීද ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්. එමෙන්ම මහමැතිවරණයට අදාළව පැවති පෙරහුරුවල අධ්‍යක්ෂ සාකච්ඡා කිරීම සඳහාද එළබෙන ඉරිදා මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඊට දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් තේරීම් බාර නිලධාරීන් ඇතුළු තවත් නිලධාරීන් එක්වීමට නියමිතයි. පසුගිය සතියේ කිහිපය තුලදීම මහමැතිවරණයට අදාළව පෙරහුරු ඡන්ද ප්‍රකාශ කිරීමේ සහ ගණන් කිරීමේ වැඩසටහන් පැවැත්වුණා. එමෙන්ම ඡන්ද පෙරහුරුවක් හෙට දින මොනරාගල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. ඉදිරි දින කිහිපය තුලදී මහනුවර කුරුණෑගල සහ වන්නේ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පෙරහුරු ඡන්ද විමසීම් පැවැත්වීමට නියමිතයි. ඉන්දියාවේ COVID-19 වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 15000 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ අතර මෙරටින් වාර්තා වන COVID-19 වෛරසයේ ආසාදිතයන් සංඛ්‍යාව 2010ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයන් 1602 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සමාජිකයන් ගණන 820ක්. දිනෙදී මෙරටින් හඳුනා ගැනෙනු COVID-19 වෛරසය ආසාදිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 9ක්. එම ආසාදිත පුද්ගලින් 9 දෙනාම නාවික හමුදා සමාජිකයන් බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. ඊයේ දින එම පුද්ගලින් 9 දෙනා මෙරටින් හඳුනා ගැනීමත් සමග මෙරට COVID-19 වෛරසය ආසාදිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 2010ක් දක්වා ඉහළ ගියා. මේ වන විට පුද්ගලින් 1602 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර පුද්ගලින් 397 දෙනෙකු තවදුරටත් රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා. කොරෝනා වසංගත තත්ත්වයක් සමග ලෙබනනී සහ නව ශ්‍රීලන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් කඩුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. මෙතර ඉන්දියාවේ රැඳී සිටි මගින් 161 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් ඊයේ මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් తాවකාලිකව සංචාරකින් සඳහා විවෘත නොවු දඹාන ආදිවාසී ගම්මානය ඊයේ සිට යළි සංචාරකින් සඳහා විවෘත කර තිබෙනවා. රට තුල කොරෝනා වසංගත තත්ත්වයේ ව්‍යාප්තියත් සමග මහියංගන දඹාන ආදිවාසී ගම්මානය ආදිවාසී කෞතුකාගාරය පසුගිය මාර්තු මස 16 වන දින සිට සංචාරකින් සඳහා තහනම් කලාපයක් ලෙස නම් කර වසා දැමීමටයි පියවර ගන්නේ. ඉන්දියාවේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මෙවන විට ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15308ක් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර එරට දෛනික මෙතෙක් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාව වන 17296ක් ආසාදිතයින් ඊයේ දිනේදී වාර්තා වී තිබෙනවා. මෙවන විට එරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 491188ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඉන්දියාව මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
දිවයින ප්‍රදේශ කිහිපයකටම අද දින ගිගුරුම් සහිත වැසී ඇතිවන බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. දිවයිනේ බස්නාහිර වයඹ සබරකම මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසී හෝ ගිගුරුම් සහිත වැසී ඇති බියහැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම කඳුකරයේ බටහිර පැවුම් ප්‍රදේශවල අධික වර්ෂාවත් සමග තද සුළං තත්ත්වයක් පවතින බව අප වාර්තාකරු සඳහන් කළා. එමෙන්ම හැටන් දුවරලිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක වරින් වර ඝන මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් එම මාර්ගවල රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා. प्रदेश प्रदेश प्रधान දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.